සදහම් සුුවයෙන් සියරුල්ලෝ සතනිවා සනසාලන බෞධහරූ පවාහිනිය මේ පැෑදිී ඔබ වෙත සඳිවේදනය කරන උතු මෝදායකත්ව සතර්මාණු ශාසනාව අප මෙලෙසන් ආරම්භ කරන්නේ. දේශනාාවෙනුවෙන් සිදු කලාවෝ ගෞරවනි ආරාධනාවෙන්, උතු මූදම් සභහා මණඩ පේවෙත වැඩමකොට වැඩහිදින ගෞරවනය ස්වමිණහන්සේ, පූජනීය කෝරලයාගම සරණ තිස්ස පින්වත් ස්වාමිණහන්සේ, අපි පළමුුවෙන් සාධනාදනංවා නමස්කාරපෝරකව පෙඩිගණෙමෝ. සාධෝසාෝසාෝ. ධර්මදේශනාවෙන් වෙන් අදදවසේ පින්බරදායකත් වෙලබාද මෙන් කටයුතු කරන්නේ, මා කොල කිරිමංගල පාරේ දෙවන පටුමගෙහි පදිංචි,PG.G. ලක්ෂ්මන් මහතා SA. රූපාරංචනේ මහත්මිය,PGජ. තාරුක පොතනුවන් සහ ඉශාරාධීනී ඇතුළු පෞඩේ පින්වත් පිරිස. සමන්තාචක්කවාලිසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිිරාජස්ස සුනන්තු සගගමොක්කදන් ධම්මස් සවනෙකාලු අයං බදන්త ධම්මස් සවනෙකාලු අයං බදන්త ධම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස බගවතු වරහතු සබබදම්මි සුව පටිහතඥ නචරස්ස දස බලදරස්ස චතුවේසාරජ්ජ විසාරදස්ස සබ මස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබබ්ഞනු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙෙතු අරහතු සබබ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බලධරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්nnyුණු සම්මාහා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානෙචාරස්සෙ දස බලදරස්ස චතුවී සාරජ්්‍යවිසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. තතාගතස්ස සබ්බ්්‍යනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙෝගු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රවීසත්් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනාකරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් ඒතුළින් සුගතිගාමී වූ පරලව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන්, සැප සහිතප්‍රති පදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමී බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්මදාන මේ කුසලය ධර්මශ්‍රවනානිසංසය එවගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් රැස්කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ අනන්ත ආනිසන්සේ හේතුවේවාකිල අපි ප්‍රාර්ථනා කරමු. පිනතින මේ ධර්මදේශනා මාලාව තුළින් අපි මේ දවස් වල සාකච්ඡා කරන්න උතුම්ම රතන සූත්‍රදේශනාව පිළිබඳව. අන සූත්‍ර දේශනාවේ තුන්වෙනි ගාතාරත්නේ යංකිංචි විත්තන් ඉදවා හුරංවා සගගේ සුවායං රතනං පනීතං නෝ සමං අත්තිතතාහාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මෙන්න මේ ගාථරත්නේ න නෝ සමං අත්ති තතහා ගතයන තියෙන මෙන මේ කාරණාව තමයි අපි සාකච්ඡා කර කර හිටිය. සක්ගේ සු ආයන් රතනම් පනීතන්. මේ ලෝකයේ මොනතරං උතුම් රථන තියෙනවද. කොයි තරං උතුම් වටින රතන තිබුනත් නනෝ නනෝ කියලකෙනෙ නැහැමයි සමං අත්ති තථාගතයන. භාගිතුන් වහන්සේට සමාන රතනයක් නං. ලෝක දහතු වී ඇත්තේම නෑ එනිසා මේ පහුගිය දේශනාවල් වල රතන ගැන සෑහෙන විස්තරයක් අපි සාකච්ඡා කළා දර් මේක විසි හතරවෙනිස් දේශනාව එත අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කළා මේ රතන ගැන කතා කරනකොට ක්‍රම පහකින් රතන ගැන සාකච්ඡා කරන්නවා ඒ පලවෙනි රණාව තමා චිත්තී කතන් ගරු කරන ලද අර්ථයෙන් රතනයක් කියල කියනවා. මහක් ගංච මහා අනර්ග බව නිසත් රතනයක් කියල කියනවා. අතුළන් ඉක්මෝන්්ඩ බැරි නිසා තුලනය කරන්න බැරි නිසා රතන කියල කියනවා දුල්ලබදස්සනං අතිශය කලාතුරකින් දකින නිසා රතන කියල කියනවා අනෝම සත්ත පරිභෝගන් මේලෝකෙ මහාපුුණ්‍යවන්තයෝ පරිභෝග කරන නිසා අනෝම සත්ත පරිභෝගන් කියලා රථනවලට ආකාර පහක් සඳහන් කරනවා. එදට පහුගේ ධර්ම දේශනාවෙන් විසිතුන් වැනි ධර්ම දේශනාවෙන් මේ චිත්තී කතන් කියන කාරණාව අපි සාකච්ඡා කළා. එද අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවනි ආකාරයේ මහක් ගංච. මේ ලෝකයේ මහා අනර්ග දේවල් තියෙනවනන් ඒ සියල්ලටමත් වඩා මහා අනර්ගවෙන්නේ භාගිතුන් වහන්සේ මයි කියන කාරණාවතමයි අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. පින්නතන මේ ලෝකයේ මහා අනර්ග දේවල් හතර සඳහන් කරනවා. කාසිකං වත්ත ලෝක තින අනර්ගම දේවල් අතර එක කාසිකං වත්තන් මොනර්ද මේ කාසිකං වත්තං කියලකන්නේ කසී සලු අපි කසීසලු ගැන වශනයෙන් අහල තියෙනවා නමුත් කසී සලු දැකලත් නැහැ කසී සලු කොහොමද කියලා දන්නෙත් නෑ රතන සූත්‍රාට්ට කතා වෙතමයි සඳහන් කරන්නේ ලෝකයේ තියෙන අනර්ගම දේවල් අතර කසී සලුක ජාතියක් කියලා ද කසී සලු කියල කියන්නේ සඳහන් කරනවා කසී සලුව කවදාවත්ම දිරුවත් ඒ වර්ණය නං වෙනස්වෙන්නේ නෑ. අලුත්ම වස්ත්‍රේක යම් වර්ණයක් නං තියෙන්නේ මේ කසී සලුව දිරුවත් ඒ වර්ණය වෙනස්වෙෙන් නෑ දිරපු කසී සලුවත් වර්ණවන්තයි දිරාප වස්ත්‍රේක වනත් ඉතා හොඳ වර්ණයක් තියෙනවා කියල සඳහන් කරනවා. සැප සහිත ඉස්පර්ෂයක් මයි තියෙන්නේ ඒ නිසා දිරාපු කසී සලුවක් වුනත් ලොකු වටිනාකමකින් යුක්තයි කියල කියල් තියෙනවා.ඉළඟට පැහැදිලි කරනවා නමුත් පෙන්න්නතුනිේ ඊළඟට මේ තරං වටින කසී සලුත් භාකයවුතුන් වහන්සේගේ නම් පාද මූලේ තියලයි පූජය කලින් කසි සලු භාගිතුන් වහසට පූජ කරපු අය මේ උතුම් වස්ත්‍රයත් තිබ්‍ය බුදුරජාණන් වහන්සගේ සිරිපාදමූලේමයි. ඒ කාරණාවන්ම භාගිතුන් වහසේ කොච්චර උ සසස්ද කියලා පැහැදිලි කරනවා. ඒ නිසා අනර්ගාතින් ගත්තහම භාගිතුන් වහන්සේම තමයි මේ ලෝකේ අනර්ගතම රථනය බවට පත්වෙෙන්නේ. ඉළකට භාගිතුන් වහසේගේ ශ්‍රීපාදයට පෑගෙන පස් යම් කෙනෙක්ඒ පස් අරගෙන වන්දනා කරනවනං එයත් ඉතාම මහත් පලයි මහානිසංසයි මේ ලෝකයේ කාග පයට පෑගුණ පස්දා අරගෙන මිනිස්සු ඇන්ද නමුත් භාගිතුන් වහසේගේ පයට පෑගෙන පස් වලට පවා මිනිස්සු නෙමේ දෙවියූ බ්‍රහ්මයෝපවා වන්දනා කරනවා. ඒ අතින් කල්පනා කරහමත් භාගිතුන් වහන්සේ තරන් මුත්තම රථනය මේ ලෝකෙ තවකොහෙද. පිදන ඒ බව දන්න නිසාම තමයි ධර්මාශවල්ක මහරජ්ජිරූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහත් වූ පූජාවල් කළේ භාගිතුන් වහන්සේගේ පරිභෝග වස්තුූන්ට පවා විශාල පූජාවක්. ධර්මාශකර ජරුරලයි තියෙන්නේ. ඊළගටත්තුන්ගනි කාරණාව අතුලටටේන අතුළට ටේන කනෙ තුළනය කරන්න බැරි රථනයක් නම් සඳහන්කරනවා ඒත් භාගිතන් වහන්සේම තමයි. එතන මෙතන මොකක්ද මේ අතුලට් ටේනකින් අර්ථයෙන් පැහැදිලි කරන්නේ ය කාරණාව පිනතින මෙහෙම සඳහන්කරනවා සක්විති රජ කෙනෙකුගේ රතනයේ මැද ඉන්ද්‍රණීල මානිික්යක් තියෙනවා සක්විති රජ්ජිරුවන්ට පහළ වෙන රථන හතේ පළවිනිිය චක්‍ර රතනය දැ මුලින්ම සඳහන් කළ චිත්තී කතට්ටේය කියන කාරණාවෙන් මේ මිනිස්සු සක්විති රජ්ජිරුවන්ගේ චක්‍රරතනයටත් මනිරතනයට පවත්වනවා පූජා පවත්වලා යම් ප්‍රාර්ථනාව කළොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඉදි එතුට මෙතන සඳහන් කරනවා ආං ඒ තරම් උසස් චක්‍ර රථනයේ මැද කොහොමද තියෙන්නේ. ඉන්ද්‍රණීල මානිිකයක් තමයි මැද තියෙන්නේ. එතට සඳහන් කරනවා චක්‍රරථනයේ ද නිල් මැනිික්වලින් තමයි මනාව හැදිල තියෙන්නේ. ඉන්ද්‍රනීල මානික්්‍යයක් මැඇතන් ඒ නිල් මැනික්වලින් තමයි මැද හැදිල යෙන්නේ. ඒ මැද කොටසේ ඉඳලා නිම්වලල්ල දක්වා විහිදෙන අර හැදිල තියෙනවා. මැදකොටසේ ඉඳලා නිින්වලල්ල දක්වා මේක හොඳයට දේරේන කරත්ත රෝධී ගැන කල්පනා කරහම. කරත්තරෝදේ අපට කිය අරන්න හනත ගරාදිී කියල කියන්නේ. අපි දකිනවාන ඇර බයිසිකලයකන අර කම්බි තියෙනවා. එතට කරත්තරෝධේ ලීවලින් හදාපු ඊට වඩා ලොකු ලොක දනු හිටවලා තියෙනයි වට කියන ගරාදි කියලා. එතොට ගරාදි සම්බන්ධ කරලා තියෙන ැද්දෙ තියෙන කොටස අපි කියනවා කරත්තකන අපි කියැන්නෙ බොස් ගෙටිය කියලා. අ ඒ කොටස්ස තමයි, මේ ඉන්ද්‍ර නීල මානිික්කෙන් හැදිල තියෙන්නේ චක්‍රරතනේ. එක ඉඳනීල් මැණික්. මැද්ද සිදුරක් තියෙනවා. එතොට එතන ඉඳලා නිම්වලල්ල දක්වා කරත්ත රෝධි යකට පට්ටම හහිකරල තියෙන කොටස ඒ කොටසට තමන් නිම්වලල්ල කියන්නේ. එතොට නිම්වලල්ල දක්වා විහිදිලා තියෙන මේ අර නැතගේ ගරාදී අඒවා මෙතන සඳහන් කරනවා අගේ ගාදිී. මනාවාර ඉන්ද්‍රනීල මානිි්‍යය ඉදලා නිම්වලල්ල දක්වා විහිදිලාගේ හිල්ල තියෙනවා. එතන සඳහන් කරනවා ඒ අරයන් හැදිල තියෙන්නේ සප්ත රතනවලින් කියලා. එය අර ඔක්කෝ මේ චක්‍ර රතනය අරදාහක් තියෙනවා. ඒ සියලුම අර හැදිල තියෙන මොනවාගෙන්ද සප්ත රතනවලින්. එතවට කෙරවලේ අර සම්බන්ධ කරපුූ නිම වලල්ල හැදිලතියන්නේ පබලුවලින් මෙතම චක්‍රරාතනය හැදිලතියෙන හැටි මැද්ද ඉන්ද්‍රණීලමානිිකයක් සප්තරථනවලින් අර හැදිලතියෙනවා නිම්වලල්ල හැදිලතියෙනවා පබලුවලින් ඇැබේ කරත්තරෝදෙට වඩා පොඩි වෙනසක් තියෙනවා කරත්තරෝද අර නිම්වලල්ලෙන් එළියට නෑනේ එහෙමනෙම චකරාතනය අර නිම්වලල්ලෙන් එලියට විහිදිලා ගිහිල උල්ලෙලයි තියෙන්නේ හරිට නිකන් ගතකොට පේනෙ දැතිරෝධයක් වගේ මේ කාවිදයක් වගේ දැතිරෝධයක් වගේ පේනවා ඒ වෙනස ඒ වෙනස තියෙනවා ඉලඟට මේ අරයන් අතර අර දහයෙන් දහයට තියෙනවා මේට කියන මුන්්ඩාර කියලා අපි ති සාමාන්‍යයෙන් කියන්නේ මේ ගෙද්ජියක් කියල අර හෙලව වෙනකට පොඩි හඩක් නැගෙන ගෙද්ජී කියලා ජාතියක් තියෙනවාන. එකට මේ නිම්වලල්ල අර දහයෙන් දහයට දහයෙන් දහයට මේ මුන්්ඩාර තියෙනවා. ගෙද්ජි වගේ. එතට මේ චක්‍ර රථනයේ මුන්්ඩාර සීයක් තියෙනවා. හරියට මේ චක්‍රරාතනයේ ක්‍රාත්මක වෙනකොටත් අනික් වෙලාවටත්. ඉතාම මද සුළඟක් හැමුවත්. මෙ මුන්්ඩාර සෙලවෙඩ පටන්ගන්නවා. හරියට කොයි වගේද අතිශය දක්ෂ සංගීත බාණ්ඩ වාදක පිරිසක්. ඉතාම මෙහෙරි තූර්ය වාදනයක් කරනවද මෙ මුන්්ඩාර හෙලවෙනකොට නැගෙන්නේ ඒවාගේ ඉතාම මෙිහිරි හඬක්. අතිදක්ෂයකුගේ තූර්ය වාදන හඬක් වගේ තමයි දැ දෙන්නේ. ඉතාම මෙිහිරි හඬක් නික්මෙනවා. මේ ඉන්ද්‍රනීල මානික්්‍යයේ දෙපැත්ත සිංහ මුහුණු දෙකක් වගේ තමයි තියෙන්න්නේ. දරමොකත් ඉද්‍රනීල මානික්්‍ය අර අර සවිකරලා තියෙන මැදකොටස ඒ කොයි පැත්තෙන් බැලුවත් දෙපැත්ත සිංහ මූුණු දෙකක් තමයි තියෙන්නේ. පින්නතන මේ චක්‍ර රථනය හදන කෙනෙක් හෝ හදවන කෙනෙක් නක් නෑ. චක්‍රරතනය කවුරුවත් හදපු එකක් නෙමේ. මේ සක්විති රජ්ජුරුවන්ගේ පිනට ඉබේ විශ්වයේ නිර්මාණය වෙලා එන දෙයක්. මේ හදන කෙනෙක් නෑ. සක්විති වෙන රජකුගේ පිනට ඉබේම පහළ වෙන දෙයක්. රජ්ජිරුවන්ගේ කුසල මහිමේ නිසාමයි පහළ වෙන්නේ යම් රජ කෙනෙක් දස සක්විති වත් සම්පූර්ණ කරලා. හෙසේ පටන් මනාව, පෝය දවසක උපෝසත සිල් සමාදන් වෙලා තමන්ගේ මාලිගාාව ඉහල මාලී ඉන්න වෙලාවෙේ. සඳහන් කරනවා තමන්ගේ සිල් පිරිසිදු කරමින් තමයි ඉහළ මාලයට වෙලා ඉන්නේ. ගද සිල් පිරිසිදු කරනවා කියල කියන්නේ සිල් ආවර්ජනය කරනවා. කොතන කොතන හරි පුචි පුචි හරි පලුදු තිනෙනවන? ඒවාගේ පළුද්දක්වත් වඩ දෙන්නේෙ නැතුව ඉදිරියට මේ සීලයේ ආරක්ෂා කරන කිය තමන් අතින් පළුදුවෙච්ච තැන් තියෙනවද කියලා හොය හොය සිල් ආවර්ජනය කරන එක තමයි සිල් පිරිසිදු කරනවා කියල කියන්නේ. තැන් රජ්ජුරුව උදේවනාල උපෝසත සිල් සමාදන් වෙලා උඩු මහලට වෙලා තමන්ගේ සිල් ආවර්ජනය කර කර තමයි මේ වෙලාවෙඉන්නේ. සාමාන්‍ය රජෙක්නිමේ දස සක්විති වත සම්පූර්ණ කරපුය එකකම. එහෙම සඳහන් කරනවා ඉළඟට හරියට නිකන් මේ වෙලාවේ ආකාසිෙන් සඳක් නැගගෙන එනවා වගේ නැතං සූරයෙක් පායගෙන එනවා වගේ චක්‍ර රතනය පහළ වෙලා අහසේ ඇත ඉඳලයි න පේනවා. ම පුදදුම එලියක් හරි දිලිසෙනවා මේක දිහා බලාගෙන මිනිස්සු කියනවා හරි පුදුමයි න් තවත් හඳක් පායලා කියලා තවත් ලංව වෙනකොට තවේලිය නිසා කියේනවා නෑ තවත් ඉරක් පායිලා කියලා. සියර දෙනම පුදුමයිුන් බලාගෙනඉන්න කොට සක්විත රජිරුවන්ගේ මාලිගාවාව ටැවිල්, ඉතාම පහතට ඇවිල්ල රජ්ජිරුවන්ගේ මාලිගාවේ නැගෙන හිර පැත්තේ, ඉතා ඉහලත් නැතුව ඉතා පහලත් නැතුව චක්‍රරතනය නතරවෙනවා. රජරුවෝ දැක්කහම මේ චක්ක්‍රරතනය, කල්පනා කරන ම සක්විති වනාවත්ද කෙල් රජරු හිතනවා රත්තරං කෙන්න්්ඩියෙන් පැන් අරගෙන ඇවිල්ලා මේ චක්‍ර රතනයට දකුණුව අතින් පැන්ඉිහලා ඉල්ලි මක්කරනෝ රජ්ජිරූ චක්‍රරතනය මට මේ ලෝකය දිනොල දෙනසේෙක්වා කියලා. අහෙම ඉල්ලි මක්කරනකොටම මේ චක්‍රරතනය ක්‍රියාත්මක වඩ පටන් ගන්නවා එකැන කැරකෙන්ඩ පටන් ගන්නවා කැරකෙනකොට අර මුන්්ඩාරවල හඬ නැගෙනවා. ඉතාම මිහිරිකින්කිනි හඬක්. පංචතූරය නාදයක් වගේ මිහිරි හඬක් නගමින්. චක්‍රරතනයේ ක්‍රියාත්මකයෙනවා කියල කියන්නේ ඔහු සක්කති වනා කියන එකයි. මේ චක්‍ර රතනයට පුදදුම බලයක් තියෙනවා රජුත් අරගන යොදුන් දොළහකයිඉන්න සියලුම මිනිස්ු අහසර ගණඩ බළලුවන්. යොදුන් දොළහක් කියල කියෙන දලවසයෙන්. ඇැතැක්ම එක සසිිය විශස්සක් පමණ වටේට ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාම අහසට ඔසවන්ඩ මේ චක්‍රාතනයට පුළුවන්. චකරතනය ආනුභහවින්. ඉ එනිසා ඒ තරං ශ්‍රේෂ්ටයි චකරාතනය මනාව රජ්ජුරුවන්ගේ ඇතුල් නගරේ පෙරදිග පැත්තෙන් මහජනතාවට සුවඳ මලින් පූජා කරන්න පුළහන් තැනක නොසෙල්වීම න අතර වෙලා තියෙනවා. නිසුටන්දඳනා කරන්න පුළුවන් මට්මේත මතන් මල් පූජකර මිනිස්සු වන්ඳනව චක්‍රරතනයට. මේ චක්‍ර අතනයේ පහළ වෙලා ටික දවසකින් රජ්ජරුවන්ට පහළ වෙනවා හත්ති රතනේ මේක තමයි ක් විද රජිරුවන්ගේ දෙවනේ රතනේ රතන හක් පහළ වෙනවනි හත්ති රතනේ දි චක්‍රා අතනයේ පිළිබඳව මීට වඩා දීර්ග විස්තර ගොඩක් තියෙනවා. හත්ති කියල කියන ඇතාටනනි ද හත්ති රතනයක් පහල වෙනවා සදාංකරනවා මේ හත්ති රතනයේ මුළු ඇඟම සුද්දුම සුදුරී සුදු ඇතිෙක් පාල වෙන්නේ. පාද හතර රතුයි ඇඟ සුදුයි පාද රතුයි හත්පොලකින් මහපොලොවිස් පර්ෂ කරනවා. සාමානි කනෙක් කතර පොලයින්නේ පාද හතරින් තමයි මහපලො ස් පර්ශ කරන්නේ මෙ හත්ති රතනය හත් පොලකින් මහපොලොවිස් පර්ෂ කරනවා සඳහන් කරනවා මේ ඇත් රජු ඉර්දිිමත් කුල වශයෙන් ගත්තහමඒ හරි ඉරුදිමත් ඇති එකන යන්නේ මේ ඇතා යන්නේ අහසින් ඇතාගේ කුලයමකක්්ද කියල කීවොත් උපෝසත කුලෙන් පහළ වෙනවනං ගේෂ්ටම ඇතා තමයිෙන්නේ චද්දධන්ත කොලයෙන් පහල වෙනවනම් කනිිෂ්ටම ඇතා තමයි එෙන්නේ. කුලවසයෙන් එක්කෝ චද්ධන්ත කුලේ නැත්තන් උපෝසත කුලේ. මංහිතන පිින්නතුනි මේ ඇත්තුූ. අපිට දකින්න නෑ. මහා පුුණ්්‍යවන්තයන්ගේ කාලට තමයි මේ ඇයි දකින්න ඉන්නේ. මොකද මේ උපෝසත කුලේ ඇතෙක්. තර ශක්තිමත් කියනවා ද මධ්‍යම ප්‍රමාණී පුරුෂයෝ සීයක් නෙමෙයි දාහක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි කෝටියයක් නෙමෙයි මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි සීයක් මේ අතා ශක්තිමත් කියල කියනවා. උපෝසත කොලිය ඇති සක්විති රජවුරුන්ට විතරයි පහලවෙෙන්. ආශ්චර්රී තමයි සක්විති නොවන එක රජකුට මේ උපෝසත කුලේ ඇතෙක් පහළ වනා කෙන කියනවා. සක්විති නොවිත් සක්විති රජකුට පහළ වෙන මේ රතනේ කාට පහලවෙඩ ඇත්ද දෙවෙන කාටවත් නෙමෙයි ඔබෙත් අබෙත් මුතුම් මිත්තෙකුට තමයි ඒ ඇතා පහලවෙලා තියන්නේ. ඒ අතින්ම කොච්චර ශ්‍රේෂ්ටද වෙන කාටවත් නෙමෙයි දොටු ගැමුණු මහරජ්ජරුවන්ට හිටපු කණ්ඩුල කියන හස්තියා උපෝසතකුලේ කියර කියන්නේ. මිනිස්සු කෝටි සීයකට වඩා ශක්තිමත්. අන්න ඒකෙන් තමයි තහවුරු කළේ නන්දිමිත්‍ර මේ හස්තියාට වඩා ශක්තිමත් කියලා. දොටු ගැමුණ රජරුවන්ගේ මහයෝදයා කොච්චර ශක්තිමත්ද මිනිස්සු කෝටි කෝටි සීයකට වඩා නන්දිිමිත්‍රයෝදයා ශක්තිමත් කියල කියනවා. කොහොම දෙයාගේ ශක්තිීමෙන්න්නේ නන්දිමිත්‍රට යම් ොහොතක පුළහන් වුණා මෙහස්තයා දල දෙකින් ගොසෝලාබිමයින්ඩ. ඒකෙන් තමයි තීරණය කළේ ඔහු ඇතාට වඩා ශක්තිමත් කියලා. ඉෙදිින් ඇති වට අපිට තේරෙන්නෑ පුුණ්්‍ය වන්තියූ මේ ශක්තිය කොහොම දෙහිෙවවි කියලා. නමුත් ොඩි රණ කීපයක් සඳහන් කරනවා මෙහෙම ශක්තිය ලබන්ඩ නන්දිමිත්‍ර සංසාරම නොවදකළී කියන. රහතන් වහන්සේ නමකට මාන්ස සහිත ධානයක් පූජ කරල තිනවා. කාශ්්‍යව බුදුරජාණන් වහන්සේට වතුර මුහ කරන්නේ නැතුව උයපු කිරෙන්ම පිසූ බත් පූජ කරල තින කිරිබත් ඊට අමතරව හරමටි පූජ කරලා තියෙනවා. මීට අමතරව තවත් බොහෝ කුසල් සංසාර ගමනිි කරන්න ඇති විශේෂ පින්කං හැටියට මේ දාන තුන සඳහන් කරලා තියෙනවා අනන්දි මිත්‍ර ශක්තිය ලැබීමවන් පින්කන් නිසා කියලා. එතොෙක්කු උපෝසතුකුලෙන් ජේෂ් ඇතේ රජරුවන්ට පහළ වෙනවා එහම නැත්තං චද්දන්ත කුලෙන් පහල වෙන උනම් කනිෂ්ට ෑතා පහල වෙනවා තර චදන්ත කළේ ඇතිෙක් කොච්චර ශක්ති මත්ද චද්ධන්ත කොළේ ඇතික් මිනිස්සු කෝටි ාහක ශක්තිය දරනවා. මොක දෙක චද්ධන්තයකුට උපෝසත කළේ ඇත්තු සීයක ශක්තිය තියනවා. උපෝසත කළේ ඇතු දහයක ශක්තිය තියෙනවා. එතකොට මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේට උපස්ථාන කළේ කවුදවරුදු දො හක්තිසේ. උන්නවහසිර උපස්ථාන කළේ ඉර්දිමත් ඇත්තු අටදාහක්. එෙදර උපෝසත කුලේ ඇත්තුත් චද්ධන්ත කුලේ ඇත්තුත් ගමන්කරන්නේ අහසින් පයින්යන්නත් පුළුවන්. අහසිං යන්ඩත් පුළුවන් මේ ඇත් යානාව මොන්න තරං වේගවත්ද වර්තමානය අපි කතා කරන නවීනතම ගුවන් යානයකට වඩා වේගින් යනවා. එක තහවුරු කරන්නේ පරජ්ජුරුවන්ට උදේට කෑම බෙදනොට සජ්ජරුව මේ ඇතාගේ පිටේ නැගල කියනවා මට ලෝකෙ වටේ රවුමක් ගිහිල් ලෙන්ඩුවන කියලා. රජරු ඇත් කෑම බෙදනකොට අයි අතාගේ පිටට නගින්නේ නැවත රජ්ජුරුවෝ උදේයට කෑම කණ්ඩ තමන්ගේ රාජ්‍යවටේ රවුමක් ගිහිල්ලේනවා. ඒ තරන් මේ ඇතා හරි ශක්තිමත් ගමන් කරනවා කාටවත් පේනෙ නෑ. ඒ තමයි හත්ති රතනේ. ඉළඟෙන සඳහන් කළා විශේෂයෙන් මේ හත්තිරතනයට පුළහංකම තියෙනවා වර්ගයදුන් දොළහක පිරිසක් අරගෙන අහසට නැගල ජම්බුද්ධීපේ වටේ රව්මක් ගිහල්ල උදේ ආහාරය ගන්න කලින් නැවත රාජධානයට පැමිණෙන්ට් රජුරු අරංග විතරක් නෙමෙයි වර්ග යොදුන් දොළහක ඉන්න සේනාවත් අරගෙන තමයි මේ විදිහෙට ගමන් කරන්න පුළුහන් කියලස සඳන් කරනවා ඒත් තරං බලයක් ඒ තරං ශක්තියක් මෙ හස්තිරතනයට තියෙනවා තවත් නොබෝදිනකින් හස්තිරතනය පහළ වෙලා තවත් නොබෝදිනකින් රජ්ජරුවන්ට පහළ වෙනවා අශ්වරතනයේ වලාහක කුලේ අශ්වයෙක්ඒ කියන්නේ අජානී අශ්වයෙක් මේ අශ්වර යන්නෙත් වලාකුළු අතරින්. එක තමයි වලාහකකුලේ කියල කියන්නේ. අර අත්‍යානයේ වගේම සාමාන්‍ය කෙනෙකුට තීරණය කරන්න බැරි තරන් වේගයක් මේ අශ්වරතනයට තියෙනවා. ශරීරය කොයි වගේද අශ්වරතනය ශරීරයත් මනා සුදු. ඉතාම් සුදුයි සදාංකරනව පාදයන් රතුයි ඉතාම මුරුදු වූ කේසයන්ගින් යි. ශරීරයේ සුදූනාට මෙ අශ්වරාජයාගේ හිස කළුයි කියල සඳහන් කරනෝ. හිස කළුයි ඇඟ සුදුයි පාදරතුයි ඉතාම මුරුදු කේසයන් තමයි තියෙන්න්නේ. මනාව සඳහන් කරනවා වලාහක නම් වූ අස්්ස්වරාජ කුලයෙන් තමයි මෙයා පහළවෙන්නේ. මෙන්න මේ අශ්වරතනයටත්. දොළොස් යොදනක ඉන්න පිරිසත් අරගෙන ලෝකෙ වටේ ගිහිල් ඇන්ඩ් පුළුවන් කිය නවදදි හාරයට කලින්. මේ අශ්වරතනත්ම මනිරතනයත් ලැබෙනවා නෙල් මැනිකක් විශේෂයෙන් සඳහන්කරනවා උසස්ම වර්ගී මැනිකක්. මරතන. අශ්වරතනත් එක්කම පහළවෙනවා සක්විති රජිරුවන්ට මනිරතනය. මේ මැනික පැති අටකින් යුක්තයි. එකන්න මනාව කපලා ඔපකට උොපකරපු මැනිිකක්. පැති අටක් තියෙනවා ඉතාම හොඳින් කපල තියනවා කියල සඳහන් කරනවා. චක්‍ර අතනේ නාබිය ගොද චක්‍රාතනයේ නාබී නාබිය කලකිව අර අර සවිවෙලා තියෙන කොටස. මෙන මේ වගේ මනාව මෙ මැනික පේන්්ඩ තියෙනවා. වේපුල්ල කියන පරුවතයේ තමයි පහළ වෙන්නේ. මේ දේශනා මාලාවේ මුලින් සමහර වෙලාවට මඟතින් කියවෙලා තියෙන්ට පුළුවන් මේ මනිරතනේ වේභාර පරුවතයෙන් පහළ වෙනවා කියලා. වේ භාර පරවතනෙ මේ වේ පුල්ල පර්ුවතයේ යට මේ මැනිකති බිලා සක්විති රජික් ලෝකෙ පහළ වෙන කාලිට ඒ පුුණ්්‍යානු භාවිීන් රජරුවන්ට ලැබෙනවා කෙළ සඳහන් කරනවා. ඉලකට සඳහන් කරනවා පින්නතුනි මෙතැන ඉඳලා රජිරුවන්ගේ පුුණ්්‍ය මහහිමේ නිසාම රජුවේත මේ මැනික පැමිණෙනවා මේ මැනික රජුගේ දජයේ සවිකරලා ඉහලටෝඔ සෝ හම චතුරංග සමන්නාගත අන්දකාරයේ තියෙන වෙලාවකට පවා යොදුනක් ආලෝක මත් කරනවා කියලා. රජ්ජිරුවන්ගේ චත්‍රී මෙ මැනික රඳවලා හසට සෝහම චතුරංග සමන්නාගත අඳුර තියෙන වෙලාවට මොකදද චතුරංග සමන්නාගත අඳුර කියල කියන්නේ කාරණ හතරක එකතුවක් වචන අහලා ඇති ඕන තර චතුරංග සමන්නාගත අඳුර කියල කියන්නේ මාසපෝය දවසක මාසිපෝය දවසනි කරුවල වැඩිම කෙල් අපි කියන්නේ ඒ නිසා සමහරු මේ පෝයට කියන්නේ කරුවල පෝය කියලා. කරුවල වැඩිම දවස මාසපෝය දවසක. එතකට සාමාන්‍යෙන් දවසක අඳුර වැඩිම වෙලාව මධ්‍යම රාතරියය. එතකට මාසේපෝය දවසක මධ්‍යම රාත්‍රී. එදවට අඳුරු දෙකයි. අහස වලාකුලෙෙන් බරවෙලා තියෙන මොහොතක. අහස වලාකුළෙෙන් බරවුණ හම දවටත් කරුවලායින්නේ. ඇතට මාසිපෝය දවස කරුවලම දවස මධ්‍යම රාතරයේ ඊටත් වඩා අඳුර වැඩිවෙන වෙලාව ඒ වෙලාවට අහසත් වලාකුලින් බරවුණ හම කළුවර තුනක් එකතුවෙනවා. මහ ගන්න කැලෑවක් මැද්දී. මහා විශාල් රූක්ෂ කැලෑවල් මැද්දී දවල්ටත් අන්ඳකාරයි. කැලැවල් ඇතුළේ දවල්ටත් අඳුරයි. එතවට දැන් මාසපෝය දවසක මධ්‍යමරාත්‍රීයේ අහස වලාකුලෙන් බරවෙලා තියෙන ොහොතක මහ ගණ කැලෑවක් ඇතුළි තැඟෙතකොට අන්දකාරවල් කී ඇද්ද හතරක් එකතු වෙලා මෙන්න එකට තමයි කියන්නේ චතුරංග සමන්නාගත අන්දකාරය කියලා මෙන්න මේවාගේ අඳුරක් පවතින වෙලාවක මෙ මනිරථනය ආහසටේසිුවොත් මෙ මැනික යොදුනක් අලෝකමත් කරනවා කියල කියනවා කොයි වගේද හිරු පැගවා වගේ එලියයි. ඒ ආලෝකය කොයි තරන්ද කියන කාරණ අාව සඳහන් කරනවා මහපොලොයි යන කූමාපවා ඉතාම හොඳින් දර්ශනය වෙනවා කියලා. නිදාගෙන හිටපු මිනිස්සු අද එලි වෙනකං නින්ද ගියාද කියලා නැගිටලා වහ වහා කර්මාන්ත පටන්ගන්නවා කියනවා වෙ කියලා. හිරු පැව්ව වගේ පුද්දුම ආලෝකයක් මේ මැනිකෙන් නෙක් මෙෙනව මනි රතනය. එතකට සක්විති රජ්ජිරුවන්ට අශ්ව රතනය පහළ වනාගෙන් පස්සේ මෙන්න මානික්්‍යම මේ රතනය පහළ වෙනවා. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ දැක්මගොහොමද එක භාගිතතුන් වවාසසි ගැහහි පෙන්වුම්. චතුරංග සමන්නාගත අන්දකාරය ගැන කතා කරපු නිසා අපි ඒ කාරණාවත් සිහිපත් කරගෙන ස්සරහටයමු අවබෝධය වඋදෙසා. භාගිතු නොහසිර කොච්චර හොඳට පේනවද. අ ඒක සඳහන් කරනවා චතුරංග සමන්ාගත අඳුර තියෙන වෙලාවක තෙන් චතුරංග සමන්නනාාගත අඳුර මතකයි. කළුපාට කරත් එකට සම්පූර්ණ පුරෝණුවක් කළු තල සුදු තල කළු තල කියල ජති දෙකක් තියෙනවානි සම්පූර්ණ දැන් මේ කරත්තෙට පුරෝලා තියෙන කු කරත්තෙත් කළුයි තලත් කළුයි සම්පූර්ණයම කරත්්‍ය පුරෝලා තියෙන තලගොඩි එක තලෑටයක් අරගෙන දෙකට කපලා අනික් කැෑල්ල එලියට දාල්ලා අර අනික් තලකෑල්ල මේ තල ගොඩට දාල්ලා හොඳට කලවන් කරනවා කලවන් කරලා භාගිතුන් වහන්සේට ආරාධනාවක් කළොත් මේ අඳුරේ ස්වාමීනිි මෙතන තියෙනවා තලකරත්තයක් මෙ තල ඇතුළි තියෙනවා මේ තලගොඩේ තියෙනවා දෙකට කපාගු තලයටක එක කෑල්ලක්. මේ කාරන් දෙෙන්ඩ කියලකීවොත් මේ අන්දකාරයේ කෙලිින්ම ශ්‍රීහස්ත ධාතුූ යොමු වෙනවා කියන්නේ අර තල කෑල්ලගවට. ඒ තරං අන්දකාරිෙත් පුදදුම විදිහයේ පෙනුමක් භාගිතුන් වහසිට තියෙනවා කෙළ සඳහන් කරනවා. අපිට නං තලකරත්තෙ හරාගෙන තුනීකරගෙන තේරුවත් ඔය එක ඇල්ලොහයන් හම්වෙන්නේ හම්වෙෙන්නේෙ නැහැ. එක වාාගිතුන් වොහසගේ පෙනුම කොයිතරන් තිවුණුද කියන කාරණාව පැහැදිලි කරඩයි සඳහන් කළේ. එේ ඊළඟට රජ්ජිරුවන්ට පහල වෙනවා මනිරතනයෙන් පස්සේ. මනාව පහළ වෙන අනි රථනය තමයි මේ ස්ත්‍රීරතනය. ස්ත රතනයක රතනයක් ස්ත්‍රී රතනය. මේ ස්ත්‍රී රතනය වඩා උසත් නෑ ඉතා මිටිත් නෑ හුඟක් මහතත් නෑ හුඟක් කෙට්ටුත් නෑ වඩාත් සුදුත් නෑ හුඟා කලුත් නෑ සීතල දවස් වලට ඇගේ ශරීරය හරීම උණුසුම්. උණුසුම් දවස්වලට ඇගේ ශරීරයේ හරම සීතලයි ඇ සම්පූර්ණයෙන් ක්‍රාත්මක වෙන්නේ රජ්ජුරුවන්ගේ සිතවිලිවලට අනුවයි. රජරුවන්ට තාම කීකරුීම ස්ත්‍රී රතනය. විශේෂෙන් මේ ස්ත්‍රී රතනය එක්කො උතුරකුරු දිවයිින් තමයි රජ්ජරුවන්ට ලැබෙන්නේ. ගැන මදපොල උතුරුරු දිවයින වෙනම එකක්. රකර දිවනින් මයික්ක රජරුවන්ට ලැබෙන එහෙමනත්ත ඇය මද්ධ රාජකුලේ පහළ වන තරුණයක් කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඉස්ත්‍රයේ රථනය පුණ්්‍යාණු භාවයෙන්මයි පැමිණෙන්නේ. රජරූ ගිහිල්ල විවාහකරගෙන අවහකරග නෙනවන මේ රජ්ජිරුවන්ගේ පිනට ඇගෙත්ින රජරෝගාවට ඇයම ඇයිම පැමිණෙනවා. දීගනිකායේ, මහා සුදස්සන සූත්‍රයේ මේ පිළිබඳව තව කරුණු දේර්ගවසයෙන් පැහැදිලි කරනවා. එති එතකොට සඳහන් කරනවා අ අපි මුලින් සඳහන් කරපු හුඟගක් උසත් නෑ ගොඩක් මිටිත් නෑ හඟක් මහතත් නෑ ගොඩක් කෙට්ටුත් නෑ හුඟක් සුදුත් නෑ බොහොම කලුත් නෑ හැම දේම මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තයි. මනුස්සවර්ණයට වඩා වැඩිවර්ණයක් ඇයට තියෙනවා. හඟක් කලුත් නෑ කිය කීවට. මනුස්සයන්ගේ යම්සේ ප්‍රියමනාප වර්ණයක් තියෙනවදඒ සියලුව ප්‍රියමනාප වර්ණ ඉක්මෝල ඉතාම වර්ණවත්. ඔ පැහැදිලි කරනවා ඒ කොච්චර වර්ණවත් වනොත් දෙවියන්ගේ වර්ණයනඟ ඉක්මුවන්නේ ඉක්මුවන්නෙත් නෑ කියලා. එළඟ සඳහන් කරනවා විශේෂයෙන් රජුරු මේ ස්ත්‍රී රථනය ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද ජුරුවන්ගේ හිතට අනුව ක්‍රියාත්මකයනවා රජු හිතන්නේෙ මොනවිදිහයටද ඒක නෑය එකඟයි ඉතාම මුරුදු ඉස්පර්ශයක් ඇගේ ශරීරයේ තියෙන්න්නේ අං ඒනිසා ස්ත්‍රී රථනයේ සාමාන්‍ය ස්ත්‍රේකට නැති ඉතාම උසස් ගුණදහම් වොලින් යුක්ත ස්වාමයාට ඉතාම කීකරු ශරීරයෙන් නිරන්තරෙන් සඳුන් සුවඳහමනෝ ඇගේ මොකයිෙන් නිරන්තරෙෙන් මහනිල් මල් සුවඳහමනවා නැත්ත මාලිගා විදදිිනිදා කටයේතුවලට ගිය හම සියලු දෙනාටම පස්සෙ නිදාගන්නවා. හැම කෙනෙකුටම කලින් අවදිියෙනවා. කළයුත්තෙ මොනවාද ඒ සියල්ල මනාව හොයල බල්ල කරනවා. මේ නොයෙක් ගුණාංගවලින් ස්ත්‍රී රතනය සමන් වෙතායි. මේ ස්ත්‍රී රතනයට මේ ලෝකෙ ඉන්න කිසිම රතනයක් සමානවෙන්නේ නෑ. අනික් කිසිම ර ස්ත්‍රී රතනයට සමානවෙන්නේ. ඒත් තරං උත්තම රතනයක් රජරුවන්ට පහල වෙන ස්ත්‍රී රතනයේ. ඊට පස්සෙ පිනතින හයවෙනි රතනය ගෘහපති රතනයේ. ගෘහපති රතනය කලෙගෙනෙ රජුරුවන්ගේ රාජීම හිටපු එක් තර සිටුවරීක්. රජු සක්විති වෙනවාත් එක්කම මොහුට පහළ වෙනවා පරචිත්ත විජානන ඥානය අන්ගේ ඥානයේ නිසා. හන්කම තියවා විශේෂෙන් චක්‍ර රථනය පහළ වෙන කාලෙ තමයි මේ ගෘහපති රතනය පහළ වෙන්නේ. මෙයාට පුළුවහන් යොදුනක් පමණ යට මහපොල විතියනෙ සියලූම නිධාන දකින්න පුළුව. ක හාරලා එනවනි මේ පොළොව බලාපු ගමන් සැතපුම් දළවශයෙන් දහයක විතර යට වුනත් තියෙන ඕනෙම නිදහනයක් මෙයට ඇස්තිකරකනවා. අහ බැල අහසෙත් ඒවාගේ තියෙන නිදහන මෙයා ගැස් දෙකට පේනවා එනිසා රජිරුවන්ට ගිහිල්ල කියනව මහරජ්‍ය ඔබ වෙහෙසෙන්ටිපා මෙ රාජ්‍ය පාලනය කරන්න යම් ධනයක් අවශ්‍යද ය ඕනෑම ධනය සපයන්ඩ මට පුළුුව. කියන කාරණාව ප්‍රකාශ කරඩ රජිරුවන්ටඉන්නවා මොන රතනයක් ද ගෘහපති රථනය හයවිනිේ රතනය. ඊලක්ට පිඳතන සඳහන් කරනවා හත්තනි රතනය තමයි රජ්ජිරුවන්ගේ පරිනායක රතනය. කට් පරිනායක රතනය කියල කියන්නේ. සක්විති රජිකුට ඉන්වා පුත්තු දාහක්. අංගේ පුත්තු දාහින් වැඩිමල්ම පුතාට තමයි පරිනායක රතනය කියල කියන්නේ. මෙ පරිනායක රතනය රජිරුවන්ගේ ගේේෂ්ට පුත්‍රයා, චක්‍ර රතනය පහලවීමත් සමගම අතරේක ප්‍රඥා ව්‍යත්භාවයක් ඔහුට පහළ වෙනවා. අතිරේක ප්‍රඥා ව්‍යත්බවක් පහල වෙනවා. ඒ කියන්න පින්නතුනී දොළොස් යොදුනක ඉන්න පිරිස තම හිතින් දැනගණ්ඩ පුළුහන් පරචිත්ත විජානනයක් තියෙනවා. දොලස් දුරන් කෙලගෙන හැතැක් එක සී විසක් ෙතරේ.ඒ හැතැක්ම එකසිය විශ්සක් පමණ වපසරියක ප්‍රදේශය ඉන්න මිනිස්සු. මොනවද තන්න්නේ මොනවද කරන්නේ මොනවද කියන්නේ මෙ සියල්ලම දැනගණ්ඩ මෙෑට පුළුවන්.ඒවාගේ හැකියාවක් තියෙනවා. එකයි පරචිත්ත වි්‍යානයක් තියෙනවා කියල සඳහංකළේ. ඉළඟට සඳහන් කලා කෞද ළඟ ගණ්ඩෝඕනේ කවු්ද දුරස් කරණ්ඩෝනි ආදී සියල්ලමත් ඔහුට වැටයවා. ඉග මන්ට හිතවත් කෞද තමන්ට අහිතවත් කෞුද රජුට හිතවත් කෞදද අහිතවත් කෙනෙක් ඉන්නවාද ඒ සියල්ලමත් වැටහෙනවා. රජරුවේ තට ිහිල්ල මේ පුතා කියනවා මහරජ අල්පෝත්සුක වේවා ඔබ මහන්සේෙන් එපා මහරජ ඔබ විවේක ගන්්ඩ. මම ඔබහන්සේ වෙනුවෙන් මේ රාජ්‍ය පාලනය කරලා දෙන්න. රාජ්‍යයක් පාලනය කරනවා කියන එක වන්නතුන සුළු පටු ක්‍රියාවක් නෙමේනේ. කොයි තරන් රාජකාරීතියෙන්වද. එකට මහරජරුවන්ට කියනවා ඔබහන්ස සැපගණඩ සැප විඳින්ට. හ විවේ ගණඩ පාලන්තන්ත්‍රයේ සියල්ලක් මම කරලා දෙන්න. ඒක නතිකට සක්විති රජ ජරුවන්ට වෙහෙසෙන්ට මහන්සිවඩ හොයන්ඩ බලන්ඩ හිතන්ඩ මතන්ඩ මමුකුත් නෑ බොහෝම නිදහසේ බොහොම විවේකීව හරි සතුටින් සියලු සම්පත් බුක්තිවිඳවිඩ වාසහි කර්ඩයි ර ජිරුවන්ට තියන්නේ. ඇැබැක් කවදාවත්. සක්විති රජිරුව වැරදි දෙයක් නම් හිතන්නෙම නෑ වැරදි දෙයක් නං කරන්නෙම නෑ කිසිම දවසක සක්විති රජරූ පන්සිල් නං ගොල්ලගනය කරන්නෙම නෑ මේ ලෝකේ තියෙනවා නං යම් රාජ්‍ය සමුදායක්ගේ සියලු රාජ්‍යයන් සක්විති රජරුවන්ට යටත් හැම රජෙක්ම තමගේ රාජී සක්විති රජරන්ට බාර දෙනවා ඒ බාර දුන්න හම රජ්ජිරුව කියනවා නැයිපා ඔබේ රාජ්‍යෝ බමුතියකට. හැ නති යටති රාජ්‍යපාලනය කරනමකක්ද පන්සල් උල්ලංගනය කරන්නො. පන්සල් රැකගෙන රාජ්‍ය කරඩ කියලා ඔහුගේ රාජ ඔහුටම වාරදීල රජ්ජිරුවවා යනවා. ගේහින්ද සක්විති රජර ඉතාම සිල්වත් කෙනෙක්. මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකම තියෙනවා. පාරමිතා පුරන්් ඕන සක්විති වේෙ. ෝතුරා බුදු කෙනෙකුත් සක්විති රජකුත් දෙන්නෙක් එකට ඉන්නෙ නෑ. සක්විති රජවුරු පහල වෙන්නේම ලෞතුරා බුදුරු පහල නොවෙන කාලවල. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ සක්විති වෙඩ පින්තියෙන කෙනෙක් පහළ වුනොත් සක්විති වඩෙන නි වාරයෙන්මහන වෙන්වා. අපේ බුදුරජාණන් වහසගේ ශාසනයේ සක්විති වඩ පින්තියනනාෑ තවකීදනක් කහිටිය අද බෝෂතාාණන් වහන්ස අරෙන්ඩ. සක්විති වෙන්න පින් අරගෙනාපු තව දෙන්නේෙ කිටිය. එ දෙන්නටම දෙතිස් මහාපුරුෂ ලක්ෂම තිබුණා. කවුදේ දෙන්න. බුදුරජාණන් වහන්සගේම මල්ලි නන්ද කුමාරය ඇයි. එවගේම මහබෝස තනන් වහන්සගේ පුත්‍රාතනය රාහුල කුමාරයයි මේ දෙන්නටම දෙතිස් මහාපුරුෂ ලක්ෂණ තිබුණා නමුත් කවුරුවත් සක්විති වනේ නෑ දෙන්නම පැවිදිවෙලා රහත් වෙලා සංසාරිීවර කළ. සක්විති වෙඩ පින් කරලා තිබනත් සක්විති රජිරූ සංසාරීඉවර කරලද සංසාරිවර කරල නෑ. සක්විති රජ්ජරූ අපා යන්නේ. සක්විති රජ්ජරූ බොහෝවෙලාට බඹලෝ තම යපදින්නේ. දෙව්ලෝ බඹලෝ උපදන්නේි. නමුත්තිඉතිං ආවුෂ්‍ය පිරිහිලා 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 කුසල් ලවරවෙලා ඉවරවෙලා නිරයටටත්යනවා. ඒකයි අපේ භාගිතන් ව හසේක වරක් පාර හරහා ගමන් කරන කූමිරලක් දැකලා කුමැන ගෙරීන් කළ සඳහන් කරන්නේ ගෙරීන් කියල කියන්නේ පින්නතින කොඩයින්ට. දැන්න නේද කොඩයි කළ ජාතියවා කලුගූමි වගේ කළුගූමිර හපන්න හැයි කොඩයි හපනවා. කොඩයි කියල කූමි ජාතියක් කවා. එ කොඩයි රානැක් පාරමාරුවෙනවා. භාගිතුන් හස කොඩයි දිහා බලාගෙන ඉඳලා සිනහවක් පහල කල්ලා. අනන්ද හාදුරුවන් වහස ඇතුළ භික්ෂූන් වහසල හනවා. ස්වාමී නිසිහෙන් සිනහ පහළ කළා මොකද හේතුව කියලා. නැති භාගිතුන් වහසිනේ ඉස්සරහිම වඩින්නේ. එදවට භාගිතන් වහසේ සිනහහා වන බව කොහොමද පිටිපස වඩිනාය දන්නේ. සඳහන් කරනවා ධන්තධාතුන් වහසලා විවෘත වෙනවත් එක්කම එන් විහිදෙන සුදෝ සුදු බුදුරැස්. භාගිතුන් වහසගේ ශීර්ෂ දහතු වටේ රවමක් ැ කියලා. දට දකින මේ සුද්දු බුදුරැස් විහිදිලා තියෙන්නේ අනිවාරයෙන් සිනා පහල කළ. ඒක දැනගෙන යහන්නේ ඇයි සිනහ පහල කළේ කියලා. එතකට අර ගෙරීන් රෑන පෙන්නලා කියනවා මහනන සක්විති නොවිච්ච එක් කෙනෙක්කත් මෙතනැනෑ කියලා. කලක සක්විති අදකූමියෙක් සංසාරි හැටි. අගේ නිසා නත් සක්විති කළෙකෙන හරි ආනු භව සම්පන්න කෙනෙ. එතට මේ රතන හතම ගැන කතා කර ලබින්නතුනේ මෙ සඳහන් කලේ බුද්ධ රතනයේ මේ සියලු රතනයන්ට වඩ උසස් කියේන කාරණාව පහැදිලි කරන්ඩයි. ඒනිසා චක්‍රරතනය හත්ති රතනය අශ්වරතනය මනිරතනය, ස්ත්‍රේරතනය, ගහපති රතනය පරිනායක රතනය කියන රතන හත මේලෝකෙ කිසිම රතනයකට සමාන කරන්න බැරි. රන හත නමුත් සඳහන් කරනවා යමක් පිළිබඳව හැකියාවක් නැද්ද. සමාන කරල තීරණය කරන්ඩ පුළුහංකමක් නැද්ද. සීයි දාහයි කෝටියයි කියලවත් අගයක් දෙන්න හැකියාවක් නැද්ද නමුත් මේ රතන හතෙන් එක රතනයක් වත් භාගිතුනු හසිරනන් සමානනය. මෙ සියලු රතන ඉක්මෝනොවා භාගිතුන වහසි කියනෙ එකයි සඳ. එන බුද්ධ රතනය මේ ලෝකයේ කොයි තරන්නම් ශ්‍රේෂ්ට රතනයක්ද. ඒ රතන භාවේ මේ රතන සූතරයේ තවත් විශේෂවශයෙන් කරුණු දක්ව දක්ව පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනා ඇතුළේ ඉදම්පි බුද්ධේ රතනම් පනීතන් කෙල දේශනා කරපු ගාථතා රතනයම්ම කීපයක් තියෙනවා මේ රතන භාවයයේ පැහැදිලි කරන්න. එන ශ්‍රද්ධ වූපදවා ගන්්ඩ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ කවුද කියන කාරණාව තව තව දැනගණඩ. බුදුගුණ භාවනාව වඩඩ බලාපොරොත්තුවෙන කෙනෙකුට මහ ලොකු උපකාරයක් මේ රතන සූත්‍ර දේශනාව. හ බුදුගුණ වඩනව කියලකෙන හරි සංකීර්ණ භාවනක් බුදුගුණ භාවනාව කියල කියන්නේ. සරල සාමාන්‍ය භාවනාවක් නෙමෙයි සංකීහිරණ භාවනාවක් මොකද බුදුගුණ වැඩෙන් බුදුගුණ දැනගණ්ඩුවේ දර ලෝතුරා බදුරජාණන් වහසේ කියන්නේ කවුද කියලා දැනගන්නට කැමති කෙනෙකුට මේ රතන සූත්‍රයේ මේ විස්තරේ වංහිතන්නේ අතිශයිීම වැදග. දෙනිසා එවන් උතුම් භාග්‍යිතුන් වහන්සේගේ රතන භාවේ පැහැදිලි කෙරෙන. උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ විසිහතරවෙනි ධර්ම දේශනාව මේ විදිහෙට අපි නිමාකරණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ කාලයේ නිමාවෙල්ලා තියෙන නිසා. ඒ උතුම් රතන සූත්‍ර දේශනාවේ විසිහතරවෙනි දේශනාවට. දායකත්වය ලබල දුන්නේ මාකොල සිරිමංගලපාරය දෙවන පටුමගේ පදිංචී P.G. ලක්ෂමන් මහත්මා එස්සේ රූපා රංජනී මහත්මිය P තාරුක පුතනුවන් සහ ඉශාරාදීනිය විසින්. දායක පින්නතුන්ගේ උතුම් බලාපරොත්තු හැටියර සෙහපත් කරනවා නිෙදන ප්‍රාප්තියට පත්වන Pජ කරෝලිස්පියානන්ට එවගේම වසර දෙකට කලින් මියගිය KADDPේ මවතී මෑණියන්ට වසර විසි හයකට කලින් මියගිය, එස්සේ රොසලින් පියාණන්ට එසේ කරෝලිස්පියාණන්ට වසර හයකට පෙර මියගිය, එස්සේ චන්ද්‍රසේන සොහොයුරාණන්ට එසේ මාලා මල් කාන්ති සොහොයුරිය වසර හතරකට කලින් මියගිහිල්ල තියෙනවා මේ නං සිහිපත් කරපු ඥාති පින්නතුන් ඇතුළු අන්සිියලු දෙනාටම මේ රැස්කරගත්ත සියලූම කුසල් අනුමෝදන් වීවා. දේශකයණන් වහන්සේට දේශකයණන් වහන්සේගේ පියාණන්ට නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය සැලසේවා කියල බොහෝම කල්්‍යයාන මිත්‍රත්වයෙන් බගේ පියාණන්ටත් ආශිරුවාද කරලා තියෙනවා. කේඇන් පෙරේරා මෑණියන්ගේ නිරෝගී සුවය පාර්ථනා කරමින් ඒමෑනියන්ටත් පවුලේ අයට ඥාති සියලු දෙනාට සහ ධර්මදේශනාවට පැමිණිණු සියල්ම දෙනාට නිරෝගීභාවය චිරජීවනය සැලසේවා උතුම් රත්නත්‍රයේ අනන්තාශිර්වාදය ඔවුන්ට නිරන්තරයෙන් හිමිවේවා වර්තමානයේ රටේ පෞතින තත්ත්වය හේතුවෙන් සියලුම රටවැසයන්ගේ සිත් සුවපත්වේවා. නිදුක් බව නිරෝගි බව චිරජීවනය කරුණාව මෛත්‍රියෝ ඔඋන්තුල උපදීවා ඒ සියලු දෙනාටමත් පින් අනුමෝදංකල් හැම කෙනෙකුටමත් ආශිරවාද කළ සියලු දෙනාටමත් ධර්මදේශනාවේ දායකත්වය දරමින් කටහිතු කරන දායික පින්නතුන් සියලූම දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය සැලසේවා හැම කෙනෙකුටම ාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් මමා මහනිවනින් සැනසෙන්න්ඩ ඔබ සිද්ධ කරගත්ත කුසලයත් මා සිද්ධ කරගත්ත කුසලයත් ඔබ සියලු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසට්hා්ච බුම්මට්හාාදේවානාගා මහිද්දිිකා puഞන්ත අනුමෝදිත්වාචරం රකం තුළෝකසාසනం දේවෝ වසතු කාලීනේ සස්්‍යිය සම්පති හේතුచ පීතో බවතුළෝකෝචරාජා බවතු දම්මිකු